අයිබෝන් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා අපේ YouTube channel එක බැංකුවට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඉතාම වැදගත් දෙයක් ගැන. ඔයගොල්ලෝ දන්නවා පහුගිය කාල සීමාවේ ලංකාවේ බැංකුව වලින් සහ ෆයිනෑන්ස් කම්පැනිස් වලින් ඔයාලගේ ස්ථාවර තැන්පත් වලට ඉතාමත්ම ඉහළ පොලි අනුපාතිකයක් ලබා දුන්නා කියලා. සමහර වෙලාවකට ඒ ස්ථාවර තැන්පත් පොලි අනුපාතිකය 120%කටත් වඩා වැඩියෙන් තිබුණ අවස්ථාවල් තිබුණා. ඒ ස්ථාවර තැන්පත් වලට හැබැයි ඔයගොල්ලෝ දන්නවද ඔයාලගේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් වලට 12%ක් වගේ ඉතා ඉහළ පොලියක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යනවා ඔයාලගේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකට 12%කට වඩා වැඩි පොලියක් ගෙවන බැංකුව මොකක්ද කියලා. ඒ වගේම මේ බැංකුවෙන් 12%කට වඩා වැඩි පොලියක් ලබා ගන්න නම් ඔයා ආරම්භ කරන්න ඕනේ ගිණුම් වර්ගය මොකක්ද කියලා. ඉතින් ආරාධනා කරනවා දෙකටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔයගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් කරන්න. එතකොට තමයි ඔයා වගේ අය අතරට YouTube එකෙන් මේ වීඩියෝ එක අරන් යන්නේ. ඉතින් ඔයාගේ ලයික් එක අපේ channel එක ඉස්සරහට කරගෙන යන්න අපිට ගොඩාක් ලොකු motivation එකක් වෙනවා. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් අපි කලින් කිව්වා වගේ මේ දවස්වල ස්ථාවර තැන්පත් පොලි අනුපාතිකය ඉතාමත්ම ඉහළයි. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙච්චර ඉහළ පොලියක් ගෙවන ස්ථාවර තැන්පත් තියෙද්දී ඇයි අපි ගිහිල්ලා සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකට සල්ලි දාන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකට සල්ලි දාන අයත් ඉන්නවා. ඉතින් අපි බලමු ස්ථාවර තැන්පත් නොදා ඉතිරි කිරීමේ ගිණුමන සල්ලි දාන එක වැදගත් වෙන්නේ කාටද කියලා. හිතන්න ඔයා සල්ලි ටිකක් එකතු කරගෙන ඉන්නවා යම්කිසි අවශ්‍යතාවයකට. එක්ක වාහනයක් ගන්න පුළුවන්, එක්ක ගෙයක් ගන්න පුළුවන්, එක්ක වෙනත් වත්කමක් ගන්න පුළුවන්, නැත්නම් වෙනත් අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේ සල්ලි ටික ස්ථාවර තැන්පතුවක් දාලා තිබිලා ඔයාගේ අවශ්‍යතාව වෙලාවෙදී ඔයා මේ සල්ලි ටික ආපහු ගත්තොත් ඔයාට හම්බෙන්නේ ඉතා අඩු පොලියක්. ඒක සාමාන්‍ය 2% වගේ පොලියක් තමයි ඔයාට හම්බෙන්නේ. ඉතින් එහෙම අවශ්‍යතාවයක් වෙනුවෙන් සල්ලි ටිකක් එකතු කරගෙන ඉන්න කෙනෙකුට ස්ථාවර තැන්පතුවක සල්ලි දානට වඩා මේ වගේ ඉතා ඉහළ පොලියක් ගෙවන ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාලා තියාගන්න එක වාසි. ඒ වගේම හිතන්න ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් කියලා. ඔයා බැංකුවක කරන්ට් account එකක් පවත්වාගෙන යනවා නම් සමහර දවස් තියෙන්න පුළුවන් ඔයාගේ account එකේ credit balance එකක් තියෙන. හැබැයි කරන්ට් account එකක credit balance එකක් තිබුණා කියලා බැංකුවෙන් ඔයාට 7-5%වත් පොලියක් ගෙවන්නේ නැහැ. ඉතින් ඒ වගේ දවස් වලට පුළුවන් මෙන්න මේ වගේ ඉතා ඉහළ පොලියක් ගෙවන ඉතිරි කිරීමේ ගිණුමකට ඔයාගේ සල්ලි ටික දාලා හොඳ පොලියක් ලබා ගන්න. ඉතින් ඔන්න ඔය වගේ හේතු හින්දා තමයි ස්ථාවර තැන්පතුක සල්ලි දානට වඩා සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාන එක වැදගත් වෙන්නේ. හරි අපි දැන් බලමු සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකට 12%කට වඩා වැඩි පොලි අනුපාතිකයක් ගෙවන බැංකුව මොකක්ද කියලා. ඒක තමයි DFCC බැංකුව. ඔයා DFCC බැංකුවේ DFCC Extreme Money Market ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කළොත් ඔයාට පුළුවන් මම අර කියපු ඉතා ඉහළ පොලි අනුපාතය ලබා ගන්න. ඔයාලා මතක තියාගන්න මම මේ වීඩියෝ එක කරනකොට DFCC බැංකුවෙන් මට කිසිම ගෙවීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම මම කරන්නේ මෙතන DFCC බැංකුවේ මේ ගිණුම ප්‍රවර්ධනය කිරීමක් නෙවෙයි. මම කරන්නේ මේ තොරතුර ඔයාලා අතරට අරන් එන එක විතරයි. ඉතින් අපි බලමු DFCC බැංකුවේ DFCC Extreme Money Market ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කළොත් ඔයාලට හම්බෙන වාසි මොනවද කියලා. පළවෙනි එක තමයි මේ ඉතිරි කිරීමේ ගිණුම වයස අවුරුදු 18කට වැඩි ඕනම පුද්ගලයෙකුට ආරම්භ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාගේ ව්‍යාපාරය නමින් වුණත් මේ ගිණුම ආරම්භ කරන්න පුළුවන්. ඊළඟ වාසිය තමයි මේ ගිණුමේ පොලිය ගණනය වෙන්නේ දිනපතා. ඔයාගේ දවස අවසානයේ ඔයාගේ account එකේ තියෙන බැලන්ස් එකට තමයි මේ පොලිය ගණනය වෙන්නේ. හිතන්න යම්කිසි මුදල් ප්‍රමාණයක් ඔයාගේ ගිණුමේ දවස් 10ක කාලයකට තිබුණේ කියලා. ඉතින් මේ දවස් 10ක කාලයට අදාළ පොලිය මාසෙ අන්තිමේට ඔයාගේ account එකට හම්බෙනවා. ඔයාට පොලියක් ගන්න නම් මාසයක් පුරාම මේ ගිණුමේ balance එකක් පවත්වා ගන්න යන්න ඕන කියලා නියමයක් නැහැ. ඔයාගේ ගිණුමේ යම්කිසි මුදල් ප්‍රමාණයක් දවසක් තිබ්බත් ඒ දවසට අදාළ පොලිය ඔයාට හම්බෙනවා. ඉතින් ස්ථාවර තැන්පතු වගේ නෙමෙයි අදාළ කාල සීමාව පුරාම ඒ අදාළ මුදල් ප්‍රමාණය ඒ ගිණුමේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයාට ඕන වෙලාවට ඔකට සල්ලි ටික අපහු ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ගිණුමේ මුදල් තිබ්බ දවස් ගානට ඔයාට පොලිය හම්බෙන. ඉතින් ඕව තමයි මේ DFCC Extreme Money Market ඉතිරි කිරීමේ ගිණුමේ වාසි විදියට අපිට අඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාගේ ගිණුමේ තියෙන ශේෂය එහෙමත් නැත්නම් බැලන්ස් එක අනුව ඔයාට හම්බෙන පොලිය අනුපාතිකවල වෙනසක්. ඒක තමයි අපි මෙතනදී කියන්න යන්නේ. සාමාන්‍ය ඔයාගේ ගිණුමේ රුපියල් 110,000කට වඩා අඩු ප්‍රමාණයක් තියෙනවාට 4%ක් හම්බෙනවා. ඒ වගේම 110,000ත් 150,000ක් වගේ ප්‍රමාණයක් තියෙනවා නම් 12.25%ක පොලියක් හම්බෙනවා.
ඒ වගේ ලක්ෂ 50ත් ලක්ෂ 100ත් අතර වගේ ප්‍රමාණයක් තියෙනවා 112.75ක පොලියක් හම්බෙනවා. ওই විදිහට ඔයාගේ ගිනුමේ පවතින බැලන්ස් එකත් එක්ක ඔයාට ගෙවන පොලි අනුපාතික වල යම් වෙනසක් තියෙනවා. ඒ වගේම ඔයාට අවශ්‍ය නම් මේ ටේබල් එකේ තියෙන පොලි අනුපාත තව දුරටත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔය තොරතුරු ටික තමයි අපිට මේ ගිනුම ගැන කියන්න අවශ්‍ය වුණේ. ඔයා යම් කිසි අවශ්‍යතාවයකට සල්ලි ටිකක් අතේ තියාගෙන ඉන්න කෙනෙක් නම් මේ වගේම ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයාට මේ ගිනුම ඉතාමත්ම වාසිදායකයි. ඉතින් ඔයාට මේ වීඩියෝ එක සම්බන්ධව තවත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අපි අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයා වගේ තවත් කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා අපිට මේ channel එක ඉස්සරහට කරගෙන යන්න ලොකු උදව්වක් දෙන්න. ඉතින් මේ වගේම තවත් වැදගත් වීඩියෝකින් අපි ඉක්මනටම හමු වෙමු. ගිහින් එන්න. සුබ දවසක්.